පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්. රංජන් රාමනායක මහත්තයාගේ හඬපට ටික අපි ඇහුවා පාර්ලිමේන්තුවේ. එතුමා කතාවක් කරලා ඒ කතාව ඇතුලේ පිළිගත්ත ඒ හඬපට කරපුවා ටික, හඬපටවල තියෙන දේවල් එතුමා ප්‍රකාශ කරේ, හඬපට නිකුත් කරේ එතුමා. මොකද්ද එතුමත් දිගටම කී කීටියන්නේ, මොකද්ද ඔත්තු සොයනවා කියලා, තොරතුරු සොයනවා, රටේ දූෂණ වංචා මේවා හොයන්නේ කියලා. ඉතින් මම හිතන්නේ සමහර හඬපට නම් දූෂිත හඬපට නේද? සමහර හඬපට දූෂිතයි. එතම දූෂණ හොයන්න කියලා ගිය හඬපටවල තියෙන දූෂිතභාවය තමයි ඇහුවම පේන්නේ. ඉතින් ඒ නිසා හඬපටවල දූෂිතභාවයට උත්තර නැහැ. එතුමට උත්තරත් නැහැ, මම හිතන්නේ වෙන කාටවත් උත්තරත් නැහැ. ඉතින් මේ හඬපටවල තියෙන දූෂිතභාවය ගැන නොකිය අනිකුත් විවිධ දේවල් ගැන එතුමා ප්‍රකාශ කළා. ඉතින් ඒකෙන් එකක් තමයි සමාජයට ආපු පින්තූරය තමයි මම හිතන්නේ. ඇත්තට කමක් නැති, කවුරු හරි මේක හොරකම් කරන්න හදලා තිනවා නම් කොහේ හරි රටේ රාජ්‍ය නිලධාරියෙක්ගේ පද්ධතියක ඒක රටට කීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒක ඕන කෙනෙක් අයිතිය තියෙනවා කියන්න ඕන. වංචා කරන්න හදලා තිනවා, දූෂණ කරලා හදලා තිනවා, තමන්ගේ තනතුරු වෙනුවෙන් වැරදි කරන්න හදලා තිනවා. ඒක පොදුවේ රට ඉස්සරහා හඬපටයක් තියන්කුවත් අපි නම් දකින්නේ නැහැ වැරදි කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තමන් කොච්චර නිවැරදි ස්ථාවරයක ඉඳලාද ඒකට එන්නේ. තමන් ඒ වෙනුවෙන් කරපු කාර්යභාරය මොකද්ද? දැන් රංජන් රාමනායක මහත්තයා හඬපට ටික තියාගෙන ආණ්ඩුවක ඉඳගෙන ඒ වෙනුවෙන් කරපු කාර්යභාරය මොකද්ද? අවුරුදු 5ක් එක හඬපටයකින් ගත්ත ප්‍රයෝජනය මොකද්ද? ඒ හඬපට ටික තියාගත්තේ එතුමා යුක්තිය ඉටු කරන්න නම්, හොරු අල්ලන්න නම්, වංචනිකයෝ අල්ලන්න නම්, ඒක හඬපටයක් අරන් ගිහිල්ලා කරපු එක නෛතික ක්‍රියාවලියක් හොයලා දෙන්න බෑ. අධිකරණයකට ඉදිරිපත් කරලා, උසාවියකට ඉදිරිපත් කරලා, පැමිණිල්ලකට ඉදිරිපත් කරලා මේ කිසියම් දෙයක් කරේ නැහැ. හඬපට ටික හවුනාට පස්සේ තමයි එතුමා කියන්නේ මේ හඬපට මන් තියාගෙන හිටියේ මේ රටේ හොරු වංචනිකයෝ දූෂිතයෝ අල්ලන්න කියලා. අපි දැක්කේ නැහැ කොහෙවත් රාමනායක පහුගිය අවුරුදු 5ේ හඬපටයක් ඉදිරිපත් කරලා සාක්ෂියක් ලෙස කොහෙවත් තැනක ඉදිරිපත් කරනවා. එතකොට හරි පැහැදිලි මේ හඬපට වලින් කරලා තියෙන වෙන කතාවක්. හඬපට ඇතුලේ තියෙන වෙන කතාවක්. ඒ කතාව මොකද්ද කියලා ඉතින් රංජන් රාමනායකම තමයි කියන්නේ. මොකද එහෙම හඬපටවල මොකක් හරි කතාවක් තිබුණා නම්, හොරු අල්ලන්න, වංචාකාරයෝ අල්ලන්න, දූෂිතයෝ අල්ලන්න පහුගිය අවුරුදු 5ේ කොහේ හරි තැනක රංජන් රාමනායක ඉදිරිපත් කරපු හඬපටයක් අපිට හවු වෙන්න ඕනි සාක්ෂියක් විදියට. ඒ හඬපටයක් සාක්ෂියක් විදියට අධිකරණයකට ගිහිලා තියෙන්න ඕනි, පොලිසියකට ගිහිලා තියෙන්න ඕනි, CID එකේ තියෙන්න ඕනි, කොහෙට හරි ඉදිරිපත් කරපු ඒ කිසිම තැනකට ඉදිරිපත් වෙලා නැහැ. කිසිම හඬපටයක් අපි මෙතෙක් දැක්කේ නැහැ. රංජන් රාමනායකද අත්අඩංගුවට ගත්තට පස්සේ තමයි හඬපට වගේක් හවුනා කියලා එලීට ආවේ. ඉතින් ඒක නිසා මේ හඬපට හවුනාට පස්සේ ඒව සාක්ෂි විදිහට තියාගත්තා කියන එක අදාළ වෙන්නේ නැහැ. එයා කේතුමගේ ආරක්ෂාවට තියාගත්තා කියන එක අදාළ වෙන්නේ නැහැ. එතුමගේ ආරක්ෂාවට ඒ හඬපට තියාගත්තා නම් එතුම ඊට වඩා ගේම් එකක් ගහලා තියෙනවා නම් අනුන්ගේ හඬපට ටික තියාගන්න තමන්ගේ අරසුවේ ටික තමන්ට මොකක් හරි ගේමක් කරගිච්ච වෙලාවට තමන් මේක ඉදිරිපත් කරනවා කියන අර්ථයෙන් ඒක තියාගෙන ඉන්නේ.